ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද උදෑසන පැමිණියා. එම පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කළා. දැන් අපි ඕන් තරම් කියලා තියෙනවා, හැබැයි මේ අපි දන්න දේවල්. ඒ වුණාට මේ දක්වා මේ ගැන විමර්ශනයක් සිදු වෙලා තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එක හොයාගන්න ඕන තරම් කරුණු තියෙනවා. නමුත් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 5 සිද්ධ වුණ නැත්නම් දේවල් මම හිතන්නේ මේ මගේ ප්‍රකාශය නිසා දේවල් සිද්ධ වෙයි කියලා. ජාතික ජනබල වේගය කාඩිනල් හිම්මියන් ඇවිල්ලා හමු වුණා. කොහොමදලා හිතනවද මේ ඉබ්‍රහීම් උත්තිරපු ජාතික ජනබල වේගය මේකට පරීක්ෂණ කරයි කියලා? මේක ඉතින් අපිට මෙතන කතා කරන්න පුළුවන් කන වෙනවා. මම දැන් මේ ඇතුළට යන්න ඕනේ. අපි බලමු හෙට විතර අපි මාධ්‍ය හමුවක් තියලා මම CID එකට කියන ඒවත් එක්කම මාධ්‍යට කියන්න. එතකොට අපි ওই ප්‍රශ්න ගැනත් කතා කරමු. මේ අතර ජාතික ජනබල වේගයේ නියෝජිතයන් කාදිනල් හිමිපාණන් හමුවීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ ඔවුන්ගෙන් විමසී යුතුව තිබූ ප්‍රශ්නයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගිබණ්ඩාර මහතා සිහිපත් කළා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින් කාදිනල් වහන්සේ, වැදගත් ප්‍රශ්නයක් මේගොල්ලොන්ගෙන් ඇසිය යුතු නේද? ඔබේ ජාතික ලයිස්තුවේ ඉන්න ඉබ්‍රහීම්ගේ පුතාලා දෙන්නත් මේ සහරාන් එක මේ ප්‍රහාරයට ඉදලා තියෙනවා. එහෙනම් මේ කතෝලික ජනතාව මරා දැමීමට ඔබේ ජාතික ලයිස්තු අපේක්ෂකයාගේ පුත්‍රයෝ දෙන්න සම්බන්ධයි නේද? එහෙමනම් ඔබ කොහොමද මෙවැනි අපරාධ පවුලක සමාජිකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරේ කියන එක ඇසිය යුතුයි නේද? මොකද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයත් මිනිමරු දේශපාලන කල්ලියක් මේක. නැවත මිනිමරු සහරංගේ කල්ලියත් එක්කලා සම්බන්ධතාවය තියෙන්නේ නම් ඉබ්‍රහීම් හරහාද? මම විශේෂයෙන්ම ඔබ වහන්සේලාගෙන් ඉල්ලනවා මෙවැනි කණ්ඩායම් වලට මේ රටේ ජනතාව යොමු කරවීමෙන් වලකින්න කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් මම මතක් කරනවා මේ සිද්ධිය උලා දැන් අවුරුදු කීයක් ගත වෙනවද? එතකොට මෙච්චර කාලයක් ඇයි ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධව කතා නොකර ක්‍රියානකොලේ? ජනාධිපතිවරණයට මාස කීපයක් තියේදී මේ ගිහිල්ලා අතවරන්නේ දාන සිග්නල් එක මොකද්ද කියලා රටේ ජනතාව කල්පනා කරන්න ඕන. අපට බොහොම පැහැදිලිව පේනවා ජනතා විමුක්ති පෙරමුණත් කාදිනල් වහන්සේත් මේ යන්නේ කුමන ගමනක්ද කියලා. ඒ නිසා මෙවැනි රංගපෑම් වලට පරිස්සමින් කටයුතු කරන්න කියලා ජනතාවට මම දක්කාරුණික සිහිපත් කරනවා.